Wow, brilliant performance. Gorgeous. අපි නිකන් මූවී එකක් බැලුවා වගේද මන් දන්නේ මට නිකන් එහෙම ෆීලිං එකකුත් ආවා අපේ ගායිකාවක් වගේම පුංචි නිලියකුත් ඉන්නවා කියලා මට හිතෙනවා කෝච් රේෂා අපේ මනුති ඇතුලේ මනුති මොකද දැනෙන්නේ යාළුව මොකද කියන්නේ මේ වෙනකොට හැමෝගේම ආදරය දිනාගෙන අවසන් මොකද හිතන්නේ ඇත්තටම අකි ගොඩක් සතුටුයි ඒ වගේම මගේ කෝච් මට හොඳට මාව පුහුණු කරලා මේ වගේ මගේ අඩුතැන් හොඳට පුහුණු කරලා මගේ කෝච් තමයි මාව මේ තැනට පත් කරේ ඉතින් thank you coach so much ඒ වගේම මගේ යාළුවෝ ගොඩක් සපෝට් කරනවා මට මට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා ඒ වගේම දැන් මේ ලයිව් එක පටන් ගන්න කලිනුත් මට යාළුවෝ කෝල් කරලා කතා කරලා කියනවා ඉතින් හොඳට කරන්න ඉතින් හරි මාදරණීයයි එයාලා මං හරි ආදරේ All right ඉතින් coaches මං කලින් කිව්වා වගේ අපි පුංචි ගායිකාවක් ඇතුළේ පුංචි නිලියකුත් දැක්කා ඒ වගේම The Voice Kids Sri Lanka live quarter finals අවසාන performance එකයි මේ අපි මෙතනින් පස්සේ හමුවන්නේ semi finals වලදී කෝච් රේෂ අද දවසේ මේ performance එකේ මම අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ අර ගායිකාවයි පුංචි නිලියයි ඔක්කොම මුළු සම්පූර්ණ පැකේජ් එකක් තියෙනවා මෙතන අපේ stage එක උඩ නතාෂා ඇත්තටම මේ මෙවැනි ගායනා ඉදිරිපත් කරන්න පොඩි වයසක මේ වගේ වයසක අමාරුයි මොකද මේවා ඇත්තටම මේ චිත්‍රපටි ඉන්දියාවේ චිත්‍රපටි ගීතයක් සහ මේක රැඟුම් ගීයක් ක්ලබ් සොන් එකක් එතකොට මේක මේ පුතාට තාම අද්දකීම් නැහැ මේ වගේ ගීයක් ගායනා කරන්න මේ වයසේදී හැබැයි මං හිතනවා එයා කොහොම හරි ඒ අභියෝගය බාර අරගෙන ඉතාම සාධාරණයක් ඉෂ්ට කරා ගීතයට සහ මේක වේග රිද්මේ ගීතයක් ඒකට අවශ්‍ය ඇක්ට් එක සහ ඒ හඬේ තියෙන ජවය මේ සියලුම දේ හරිම ලස්සනට මනුති ඒකට එකතු කළා මේ මනුතිගේ මං හිතන්නේ එක එක හැඩ අපි දැක්කා අද වෙනමම හැඩයක් දැක්කේ ස්ටේජ් එකේ අද වෙනමම මනුති කෙනෙක් මං දැක්කේ ජය ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාට Thank you coach coach නදිනි ඔබත් සාමාන්‍ය performance කිව්වොත් ඉතින් ඔබට ඒක නිකන් අර අපි කියන්නේ කජු කනවා වගේ ඒක ඒ වගේ අද දවසේදී මේ performance එකක් එක්ක මේ ගායනයට කිසිදු හානියක් නොවෙන්න performance එකත් ඒ විදිහටම ඊටත් වඩා ලස්සනට අපි දැක්කා වයස අවුරුදු 11යි ඔව් ඒක තමයි නටාෂා පුදුමේ කියන්නේ මොකද මේ හැම දෙම මතක තියාගෙන variations performance එක steps මං කොහෙටද ගිහිල්ලා හිට ගන්න ඕනේ ආයි TV එකෙන් එලියට යන්න ඕනේ TV එකෙන් ඇතුළට එන්න ඕනේ ඒ මතර ඇතුළට යන ගමන් ගියපු ගමන්ම එයාට ඉවර කරන්න ending එකකුත් තියෙනවා ඉතින් ඒක ලේසි නෑ ඉතින් මේ වයසට මං හිතනවා ඒ අභියෝගය හොඳටම කළා ඒ වගේම වෙන්දට අපි classical කියන මනුතිවාද වෙනස්ම චූටි නිලියක් කිව්වොත් ඒක හරියටම හරිනා නටාෂා ඉතින් හරිම ලස්සනට ගායනා කරනවා මං හිත මනුතිලා ලොකු වෙලා ඉතින් දැන් මේ ලැබෙන අත්දැකීම තියෙනවානේ වොයිස් කිඩ්ස් වේදිකාවේ ලොකුම තැනකට එක්කන් යයි නටාෂා මොකද දැන් මෙහෙමනම් මට හිතා ගන්න බෑ අනාගතේ කොහොම වේද කියලා Thank you coach coach හර්ෂණා මනුතිගේ ගමන අපිට මතකයි blinds එතකොට battles ඒ වගේම sing off අද මේ සජීවී ජාත්‍යන්තර වේදිකාවේ යගේ පර්ෆෝමන්ස් එක දකින්නේ එදා සහ අද අද කොයි වගේ තැනකද ඇයි ඉන්නේ ප්‍රගමණය ප්‍රගමණය අති උත්කෘෂ්ටයි නතාෂා ඒ කියන්නේ මට මේක මෙහෙම කියන්න පුළුවන් මේ ගීතය එසේමසේ ගීතයක් නෙවෙයිනේ වැඩිහිටියෙක් ගාන කරපු ගීතයක් එතකොට මේක චිත්‍රපට ගීතයක් ආදරබර ගීතයක් එතකොට දරුවෙක් අවුරුදු 11ක මේ ගීතේ ගයනකොට මේකේ තියෙනවා නාද සංඝටනය පද සංඝටනය තියෙනවා ඊට පස්සේ හඬ තියෙනවා තාල සං හැම දෙයක්ම අති උත්කර්ෂවත් කිව්ව මං ඒකයි උත්කෘෂ්ටයි කිව්ව ඒකයි පුතේ වා ඉතාම හොඳින් ඒ ගීතේ ගායනා කළා මම පුතාට ජය ප්‍රාර්ථනා කරනවා මට ඉතින් මේක තමයි දෙන්න දින ආදරේ පුතේ ජය වේවා කෝච් ප්‍රදීප් ඔබ හරිම පුදුම ආඩම්බරයකින් ඉන්නවා අද දවස පුරාවටම ඒක අපි දැක්කා මනුතිගේ මේ ගායනය සහ අද දවසේදී ලයිව් ක්වාටර් ෆයිනල්ස් අපි අවසාන පර්ෆෝමන්ස් එක මේ සීසන් එකේ අපේ වොයිස් කිඩ් ශ්‍රී ලංකා අවසාන පර්ෆෝමන්ස් එක තමයි මේ අපි දැක්කේ මං හිතන්නේ ඒක ඉතාම ඉහළ තැනක තියලා තමයි අද දවසේ මේ විදියට අපි අවසන් කරන්නේ. අත්‍යම නටාෂා තන්හා ආශා ගීතය අතිශයින්ම ක්ලාසිකල් ගීතයක් සරල ගීත වල අපි ගත්තාන් පස්සේ ක්ලාසිකල් එන්ඩ් එක වැඩිපුරම තියෙන ගීතයක්. ඒක ඔබ කියන විදිහට ශුද්‍ර අංශුවටම ගායනා කරලා අදත් මේ ගීතයත් ශුද්‍ර අංශුවටම ගායනා කරන එක ලේසි වැඩක් නෙමෙයි නටාෂා. Versatile singer කෙනෙක් කියලා කියන්නේ ඒකේ එක එක විවිධ විදි තියෙනවා. හැබැයි ඒකේ මේක ends දෙකක්.
ක්ලාසිකල් හොඳම එකක් සහ මේක වෙස්ටර්න් ටච් එක හොඳම එකක්. එතකොට මේකේ පෙන්ටටොනික් ස්කේල්ස් ගායනා කරනවා දුව. ඒ වගේම එක්ස්ප්‍රෙෂන්ස් ඉදිරිපත් කරනවා. ඒ සමහර වෙලාවට එක්ස්ප්‍රෙෂන්ස් තේරෙන්නේ නැහැ. හැබැයි යා සිංගර් කෙනෙක් විදියට සිංගින් කියන එක එකතු කරලා ඒ එක්ස්ප්‍රෙෂන්ස් එකතු කරනවා. සහ මට මගේ කන දෙකට එක තැනකවත් අවුට් එකක් නොට් ශ්‍රුති වල කිසිම ප්‍රශ්නයක් ඇහුන්නේ නැහැ. ඉතින් මං හිතනවා පුතේ මේක වර්සටයිල් සිංගර් කෙනෙක් කියන එක වා හොඳටම පෙන්වන්න පුළුවන් වැඩක් කරයි කියලා මම හිතනවා. මට හරි සතුටුයි කෝච් කෙනෙක් කියන්නේ. Thank you coach. කොහොමද මේ performance එක? මේ වගේ performances දිගටම බලන්න කැමති නම් The Voice Kids Sri Lanka YouTube channel එක අමතක නොකර මේ දැන්ම subscribe කරන්න.